2019 ලෝකසලන් තරගාවලියේ අපි කණ්ඩායමක් විදිහට සුපිරි හතර අතරට යන්න අසමත් වුණා තනි ක්‍රීඩකයෝ විදිහට අපි ක්‍රීඩකයන්ගේ දක්ෂතා තරගාවලියේදී අපට දකින්න ලැබුණා. ඒ විදිහට දක්ෂතා පෙන්නපු ක්‍රීඩකෙක් තමයි කුසල් ජනිත්. ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරපු අෆ්ගනිස්තාන සමගයේ තරගයේ කොදෙව් කණ්ඩායම සමග තරගයේ අර්ධ ශතක ලබා ගන්න කුසල් ජනිත් සමත් වෙනවා. ඒ වගේම ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව වේගවත් අර්ධ ශතකයක් වාර්තා කරන්නත් කුසල් සමත් වෙනවා. ලෝකසලන් තරගාවලියේ ලකුණු 255ක් ඉනිමක සාමාන්‍ය 42.5කුත් ප්‍රහාරක වේගය 110කුත් එක්ක ලබා ගන්න කුසල් කඩුල් රකින්නෙක් විදිහටත් තරගාවලිය පුරා වැඩ පෙන්වන්න සමත් වෙනවා. මේ විදිහට දක්ෂතා පෙන්වන කුසල් ඩෙල් නිවුස් පුවත්පතේ එක්ක තරගාවලිය ගැන අපූර්ව සංවාදයකට තරගාවලියෙන් පස්සේ එකතු වෙලා තිබුණා. ඒකදී කුසල් කියලා තිබුණේ තමන්ගේ දක්ෂතා ගැන සතුටු වෙන්නේ නැහැ කියලා. අර්ධ ශතක ගහලා මදි කියලා තමයි කුසල් කියන්නේ. ඇත්තටම මම තෘප්තිමත් නැහැ ලෝකස්ලානේ මගේ දක්ෂතා ගැන. මම අර්ධ ශතක තුනක් ගත්තා තමයි. හැබැයි මේ එක ඉනිමක්වත් ලොකු ලකුණු ගානකට අරගෙන යන්න මට බැරි වුණා. ඇත්තටම මම හොඳ ආරම්භයක් ගත්ත ඉනිම ලොකු ඉනිම් කරන්න බැරි වුණු එක ගැන මට දුකයි. ඕස්ට්‍රේලියා කණ්ඩායමේ එක්ක තරගයේ දිනන්න තිබුණත් අවාසනාවන්ත විදිහට පරාද වුණා කියලා තමයි කුසල් කියන්නේ. අපිට ඕස්ට්‍රේලියාව එක්ක තරගයේ දිනන්න හොඳටම අවස්ථාව තිබුණා. ක්‍රිකට් වල හැටි එහෙම තමයි. තරගයක් හරි ඉක්මනට වෙනස් වෙන්න පුළුවන්. එක මොහොතක් ඇති සම්පූර්ණයෙන්ම තරගයක් වෙනස් වෙන්න. සමස්ත ලෝකසලන තරගාවලිය ගැන කුසල්ට තියෙන මේ වගේ අදහසක්. තරගාවලිය බැලුවම අපේ කණ්ඩායමේ දක්ෂතා උඩ පහළ ගිය විදිහක් තමයි තිබුණේ. දක්ෂතාවල අපිට දිගින් දිගට ඉන්න බැරි වුණා. ප්‍රතිකරණයත් හොඳම මට්ටමක තිබුණේ නැහැ. අවාසනාවට වැස්ස නිසා අපිට තරඟ දෙකක් අහිමි වුණා. කොහොමුණත් අපේ කණ්ඩායමේ දක්ෂතා මේ වෙලාවේ ඉහළ මට්ටමක නම් නැහැ. පසුගිය කාලේ මැදපිට ප්‍රතිකරුවෙක් විදිහටත් පිටියට ආපු කුසල් ලෝකසලනේ දක්ෂතා පෙන්වන්නේ ආරම්භක ප්‍රතිකරුවෙක් විදිහට. කොහොමුණත් ලෝකසලන ආරම්භක තරඟයේ කුසල් අංක 3 ක්‍රීඩකයා විදිහට තමයි පිටියට එන්නේ. ආරම්භක ප්‍රතිකරුවද අංක 3 ප්‍රතිකරුවද කියන එක නම් ලොකු වෙනසක් නැහැ. ගොඩක් කාලවලට අලුත් පන්දුවට වේග පන්දු යවන්නන්ටනේ මුහුණ දෙන්න වෙන්නේ. පන්දුව හොඳින් පිටතට එන්න නිසා මුලින් පිටියට එන්න මම කැමතියි. පසුගිය කාලේ පිටියේ පන්දු රකින්නෙක් විදිහට හිටපු කුසල් ලෝකසලනේ කඩුල් රකින්න විදිහට පිටියට එන්නේ. ඒ කියන්නේ කුසල් කියන්නේ මෙහෙම කතාවක්. මම ක්‍රිකට් ආරම්භ කරන්නේ කඩුල් රකින්නෙක් විදිහට. පසුගිය කාලේ පිටියේ පන්දු රැක ගන්න දුවපු අවස්ථාවල මට ඇති වුණු ආබාධ එක්ක තමයි මට නැවත අත්ආවරණ ලැබෙන්නේ. මම හිතනවා කඩුල් රකින්න විදිහට හිටියම පන්දුව ගැන ලොකු අවධානයකින් ඉන්න නිසා ප්‍රතිකරුවෙක් විදිහට ඒක අමතර වාසියක් වෙනවා කියලා. ලෝකසලනේට කලින් කුසල් ආබාධ තත්ත්වයෙන් හිටියත් ලෝකසලනේට කලින් ඒ ආබාධයට සර්ජරි එක නොකලේ ලෝකසලනේ අහිමි වෙන නිසා කියලා තමයි කුසල් කියන්නේ. ශ්‍රී ලංකාවේ වාසනාවට ආබාධ තත්ත්වයක් ප්‍රශ්නයක් කරගන්නේ නැතුව ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඉහළ දායකත්වයක් කුසල්ට ලෝකසලනේ දී දෙන්න පුළුවන් වුණ එක නම් වාසනාවක්. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.